සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම අද රසවත් චපාති රෙසිපියක් කරගෙන ආවේ. මේ චපාති රොටි විශේෂත්වය තමයි මම මේකට අමු කෝස් එකතු කරගන්නවා. අපි බලමු දැන් මේ කෝස් චපාති හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන පාන් පිටි අඩු කෝප්ප 3ක් අරන් තියෙනවා. හොඳට පැහිච්ච අමු කෝස් අඩු කෝප්ප 3ක් අරගෙන තියෙනවා. පොල් තෙල් මේස හැන්දයි රස අනුව ලුණු අරගෙන තියෙනවා. මන් දැන් මේ කොස් ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. වතුර අඩු කෝප්ප කාලක් විතර දාලා මේ කොස් ටික මම බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්තු කොස් ටික දැන් ඒකට මම පාන් පිටි ලුණු පොල් තෙල් එකතු කරගන්නවා. මේ පිටියේ කනා ගන්න වෙනම වතුර දාන්න එපා. මේ කොස්වල තියෙන තෙත ගතියෙන් තමයි පිටියේ කනාගන්නේ. ඔයාලට කොස් එකේ තෙත ගතිය වැඩි වෙලා වැඩි වුණොත් පාන් පිටි ටිකක් එකතු කරගෙන අනාගන්න. මේ පදමට මම පිටි මෝලිය අනා ගන්නවා. ආයි මේක මම පිපෙන්න තියන්නේ කොස් දාලා තියෙන හින්දා මේ වෙලාවෙම මම කුඩා බෝල හදා ගන්නවා. දැන් මම ලෑල්ලක පිටි ටිකක් තවරගෙන මේ විදිහට තුනී කර ගන්නවා. රවුමක් වෙන්න හොඳටම තුනී කරගන්න. දැන් මම තැටියල් ලිපේ තියලා හොඳට රත් වුණාම මේ විදිහට පුච්ච ගන්නවා. මේ විදිහට බුබුලු වෙනකොට අනිත් පැත්ත හරවලා මේ විදිහට පුච්ච ගන්නවා. මේ විදිහට දුඹුරු පාට ලපා එනකොට මම උඩින් බටර් ටිකක් ගහ ගන්නවා. ඔයාලටත් බටර් හරි මාගරින් එළඟි තෙල් කැමති දෙයක් මේ විදිහට උඩින් ගහ ගන්න පුළුවන්. මේකත් බාගත්තාම රත්න තියෙනකොටම වහ ගන්න ඕන, නැත්තම් වේල් උඩ වේලෙනවා වගේ වෙනවා. මේ තියෙන්නේ මං හදාගත්තු කොස් චපාති ටික. හොඳට සොෆ්ට් එකට තියෙනවා. මේ කොස් චපාති ඕනම කරියක් එක කන්න පුළුවන්. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න වෙනසකටත් එක්ක මේ වගේ කොස් වලින් කොස් චපාතියක් හදලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයි රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.